ෙල් දූපත ටැවිල්ල සයිව ප්‍රකාශම් මහාවිද්‍යාලේ ටැවිල්ලා මේ දූපතුන් මෙත පරිද්‍යාග ශීලියෙක්තුත් සම්බන්ධ කරගෙන පරිගණකයක් ලබාදීමට අපට අවස්ථාව ලැබියම් පිළිබන්ඳව. මේ පසට ආවයින් පස්සේ විදල්පති දුමිය ඇතු මේ කතාවිද කිව්වා පාසලේ දරුවෝ හැටටක් අධ්‍යාපනය ලැබනවා ගුරෝරු දසයක් ඉන්නවා නමුත් විද්‍යාවටවත් ගුරුවරේක් නැයි මම මීට පෙරිග අවසාන වශීංගේපු පාසල ඒත් මහාවිද්‍යාලයක් එතන ගියාම් මගෙන් කර ලපු ඉල්ලිම වුණේ ඒ පාසලට පෙහිුම් තටාකයක් ලබා දෙන්න කියලා. මේ පුංචි දූපත ඇතුළේ අධ්‍යාපනයේ විෂමතාව තේරුම් ගන්නමංහි තැන්නයිට වට හොඳ උදාධරනයයක් වශය කියලා. මම මාස නමයක් මෙට අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් හිටියා එලයි මමට ජාත්තුමත් කිව්වේ අගමැත්තුමත් කිවේ බරපතලම ප්‍රශ්න අධ්‍යාපනය තින උතුරු පලාතේ පොඩක් හොයල බලන්න කියලා. එල මම තේරුම්ගතු දෙයක් තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ උතුරු පලාාතම ගත්තොත් දිසාපත්තුමනේ අතරක දිසාපත්තුමනේ උතුරු පලාතම ගත්තොත් උතුරු පලාතෙ ඉන්න ප්‍රාථමික ගුරුවරුන්ගෙන් සිට පනස්තුනක් නුපුහුණු ගුරුවරු. මුළු රටමගත්තම රටේම ප්‍රාථමික ගුරුන් නුපුහුණ ගුරුන්ගේ සංඛ්‍යාව සියයට විසි පහයි. තුරපලාාතේ විතරක් සිර පනස්තුනයි. මේ විශෂමතාවය තේරුන්ගන්න මංතන ඒට වඩා හොඳ උදදාරණයක් තවාවශ වෙන්නේ දක්ලස් තේෝනන්ද මැතුමා අංගජන් රාමනාදෙන් මන්්‍රිතුමා මේ පිටිබඳව මගෙතක දිගටම කතා කර. ඉට මතරමක් පෘථවේදී සේපත් කරන්නට ඕන එවෙලාව උතුරුපලාාත් අධ්‍යාප නදධ්‍යක්ෂක වෙලා හිටිය මට මතකදර ඉල්ංගෝවන් මැතුමා. ඉලංගෝන් මැත්තුමා. එතුමා මං උසරපාට ගන්නගෙන මේ රතුරුතා කරන් පස්ස තමයි මන්දනගත්තය උතුර පලාතම තියෙ මන්ත්‍යතුමන ජාතික පාසල් විසි දෙකයි. පාදේශ ලෙකොම් කුටටාස තිස්හතයි ජාතික පාසල් විසි දෙකයි. එදා තමයි අපි තීරණය කරේ අපේ අමතුමාල මන්්‍රතුමාල අත්කක් කතා කරලා අධ්‍යාපන දෙපාර්තිමෙන්තු අත්ක් කතා කරලා තව ජාතික පාසැල් පනහා ත පනාස එකක් අලුතෙන් උතුරු පලාාතේ ආරම්මගණන්ඩ වනේ කියලා. යනුව ගොඩේ රාජපක්ෂ ජනාතුත්තුමා පහුගිය මාසි අටවිනිද. ලංකාේ ජාතික පාසල් නොව දහක් දනන වෙලාවේ. උතුරු පලාතර. අංගජන් මන්තතුමකි ඒක පමණක් ජාතික පාසල් සංඛ්‍යාව හැත්තය හයක්බාට පත්තේනවා. අවුමශෙන් අපිට අධ්‍යක්ෂ ජනල්තුමනි පුස්ත කාලය. දරුවන්ට හොඳ පුස්තකාලයක් හදළ දෙන්න විද්‍යාලේ. බෝඩ් ලෑල්ලට විතරක් සීමවිච්ච මහා විද්‍යාලයක් නෙමෙයි. ලංකායි මහාවිද්‍යාල තියෙනවා තුන්දා සතලිස් දෙකා. ඉතුන්දා සලස් දෙක ඇතුළේ තියෙන අවම පහසුකංවත් මේ විද්‍යාලවන නැතුව ඇති සහත් දූපතක ජීවත්වන ජනතාවක් විදිියට තිය නිසා අපි ජනමාධ්‍යමාතංශය විදිහටම අපි ඩගලස් ඇමතුමත් එෙක්කත් අපි අංගජන් මන්තුතුමත්කත් සාකච්ඡා කරලා මේ විද්‍යාලයත් ඩෙල් දූපතේ තවත් විද්‍යාලකී පකටත් යාාපනයේ පළාතේ තවත් විද්‍යාලකී පයකටත් අපි විශේෂ මැදිහත්වීමක් විධ සමාගම් තිනෝම් දැන් මේ ෆොන්ට සමාගම පරිගණක පරික්තාගේ කරන්නේ. අපේ මිලින්ද රාජභක්ෂ අධ්‍යක්ෂ නියෝජද්‍යක්ෂ ජනරල්තුමාගේ මැදිහත්වීමෙන්. එවැනි සමාගම්. ඒ සමාගම මුණන් නැමතු දව කරාව. අපි අංගජන මන්තුතුමනි අප දක්න සමතුමත් එක තුවෙලා අපි කැමති ඔබතු ද කත්තවල් බැඳගෙන තුරේ පනේ අදීපේජීවත්වෙන අහිසක දූ පුතුන් වෙනුවෙන් මීට වඩා යමක් අමාත්‍යන් ශක්කදයට කරලදන්න. එවාගේ අපි ප්‍රාථනා කරනවා මෙ රටේ සියලුම පාසල් වෙත මඳුම තුරට මතක ඇති අයවැයි යෝජනාවදී ජනාාතුමා ඉදිරිපත් කරා යෝජනාවක් පාසැල් දහදාස් එකසිය හතලිස් දෙකක් ලංකාවි තියනවා. මේ දදාස් එකසිය හතලිස් දෙකටම ්‍රෝඩ් බෑන්් නක්ෂ එක ලබා දෙන්නට ආණ්ඩුවක් විර තිීරණ කල තියෙනවා. මෙට අධ්‍යාපනයක දැවන්ත පැරලියක් බාට පත්වෙයි මේ විද්‍යාලට ලැබුණ මේ පරිගෙනකය විතරක් වුණනාට ලෝක දරුවෝ අකුරු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත් මහා දැනුම් සම්බාරයක් එක්ක.සා අපි සතුටෙන් මේ දරුවන්ට කියන්නට ඕනි මේ ගුරුවරුන්ට දැනුවත් කරන්නට ඕනි තයේ නුදුරන්නාගකේ දවසත් කේවි මේ දූපතුන්ගේ අනාගතය අන්තර්ජාලය මත රැදින. එ නිසා එකට අවශ්‍ය යටි තල පාසුකම් සංවර්ධනය කිරීම රාජ්‍ය විදියට අපේ පරම්ම වගකි මක් බව මේ අස්ථාවකට කියනන්නට වඩේ එදාස් නමසය විසි දෙකේ මේ විද්‍යා ආරම්භ කරේ මගේ පියා විදවල් පතිවරයෙක් දජියවතුන් නතරනෑ එතුම එපදුර නමසය විසි හත. මගේ පියාට වඩ අවුදු පහක් වැඩිමල් මේ විද්‍යාලේ මගේ පියා මන්තතිතුමනි මට කියලා තියෙනවා ඔහු සිංහල භාෂයෙන් අයන්න අකුරු ලිව්වේ පන්සලේ වැලි පිල්ල කියලා එකල් දෙම වැලි පිල්ල කියල එක මගේ පියා ට කෙල තිනවා යාකුර ලි්වේ වැි පිල්ල කියලා ඒත් දස් නමසය තිස් දෙකේ මම පළමිනිශේණයට යන්නේ එද්දාස් නමසිය හැටහයේ ත්‍ර ම කරුලි්වේ ගල්ල ඇල්ලි දර මගේ පුතා පාසලේ පරනිස්ශ්‍රේණිට යන්නේ දෙදස් එකේ ඔහුලිවේ කොපි පොතේ පැන්සැලි දෙමං ඔබන් අහ්‍ය අධ්‍යාපන කොට කලාපදධ්‍යක්ෂතුවන් මතරයින්නවා නමසය තිස් දෙකේ මගේ තාත්තා වැලිපිල්ලේ ඇගිල්ලෙෙන් අන්නලිව්වා. මම නමසිය හැටහයේ ගල්ලෑල්ලෙ ගල්කූරෙන් ලන්න පටන් ගත්තා. මගේ පුතා එකේ කොපි පොතේ පැන්සලෙන්ල යන්න පටන්ගත්තා දැ මගේ පුතාගේ පුතා මගේ පුතාගේ පුතා අපි තැන්න දෙදස්තියේ දෙදස් විසිනාමි පාසලට යනකට ග්‍රේඩ් බන් අ බුග් ලිස්ටගේ එයට තියෙන්න්න පුළුවන් මොකක්ද කාඩද කියන්න පුළුවන් ඒ උපගරණය මොකක්ද කියලා ඒක ස්තර වශයම වැලි පීල නෙමයි ගල් ඇල්ල නෙමයි කොපි පොතනෙමි. නූතන තාක්ෂණක මෙවලමක් කිසි කෙනෙක්ට පුරෝකතනය කරන්න බෑ දෙදස්තේ මේ පාසලේ පළඹින් වසරේ දුවට පුතාට අකුරු ලියන්න තියන උපකරණය කුමක්ද කියලා. එක අයි පෑඩ්ඩක් නොවෙන්න පුළුවන් පාම් ටොප් එක නොවෙන්න පුළුවන්. ඉට දියුණු උපරණයක් තියෙයි මම මේ ඔබට කිවේ ලෝක අධ්‍යාපනය වේගෙන්න් වෙනස්සන විදිිය සහ අපි ඒ වෙනුවෙන් සූදානම්බියයුතු ආකාරය පිළිබඳව. ඒ වෙනස් කමකට අවශ්‍යනායකත්තය ජනල්පපුෘත්තුමා ඉතා මැනවින් සුදුරම් කරගෙන නිසා සුභවාදීව අනාගත දිහා බලඩකිල යෝජනා කරමින්. මේ පාසල තමගේ පියාටත් වඩා වැඩිමල් පාසලක් විදිහයට පියාට තියෙන ගෞරවෙන්. අද අහම්බෙන් පැමිණිෙනත්. සාපත් ඉතාම හොඳ තෝරා ගැීමක් මයිශන් දිසාපත්තුමා හොඳ තෝරා ගැනීමක් කරලා තියෙනවා. මේ ආදරණීය පාසල යාාපන අර්ධද්දී බමනක් නෙමෙයි. රටටම අනාගතය පාර්ලිමේන්තුවට අනාගත ප්‍රාදීශභාවට අනාගත දිස්්‍රික්ලේකම් කාරයාලට නායකයන් නායිකාවන් සපයන නායකත්වේ මධ්‍යස්ථානයක් බවට විදුහල මේ දූපුතුන් පත්වේවා, කිය ප්‍රාථනා කරමින් මම නිහඬ වෙන්න අවසර ඉල්ලා හිටිනවා බොහොමත් මිස්සුතෙයි අපේ ඉතාම ලෙංගතුව පිළිගත්තාට. ද නිවස් රේපෝට වාරණයෙන් තොර අභක්ෂපාතිී වාර්තාකරණය.